Honorable Ekanayake. Karu Sabhapathumani, Visheshayen me dina kīpe mululēma āṇdukama vivasthā mandalē anukamitu vārtāva pilibandava vivida paksha hā mahajana niyottayan darana matayan pilibandava api kāraṇā rāshiyakata api ehunkan dunnā. Visheshayen 1948 vasare ekṣat jātika mandalē visin siyalu janatāva saha siyalu jātin sandaha vana පොදු මතයක් ලෙස මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ ක්‍රියාත්මක වීමත් එක්ක විශේෂයෙන් පසුගිය ඉතිහාසයේ මුළුල්ලේම අපි අධ්‍යයනය කරපු කාරණාත් එක්ක අපි වසර 2500ක අවිච්ඡින්න අඛණ්ඩ ඉතිහාසයේ පුරා 1815 පෙබරවාරි 15 වෙනිදා දක්වා රාජ්‍ය ආණ්ඩු යුගයන් වල රජවරු අදාළ නීති හැදුවේ ජනතාවගෙන් අහලා එහෙම නැත්නම් විවිධ සංවිධාන කැඳවලා බහුජන සංවිධාන කැඳවලා වෙන වෙන අයගෙන් ක්‍රියාත්මක කළා නෙමෙයි. නමුත් අපි කියන්නට ඕනේ විශේෂයෙන් 1947 සම්මත වූ සොල්බරි ව්‍යවස්ථාවෙන් පසුව 1972 ජනරජ ව්‍යවස්ථාවත් 1978 සම්මත කළ මේ දක්වා අපි සංශෝධනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක ගත්තාම ඉතිහාසයේ පුරාම විවිධ කාලවලදී මතුවෙන කාරණා පදනම් කරගෙන විවිධ පක්ෂවල යෝජනා පදනම් කරගෙන රටේ මතුවෙන විවිධ කාරණා පදනම් කරගෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳව අදහස් යෝජනා එනවා. දැන් අද ඇවිල්ලා තියෙනවා අලුත් යෝජනාවක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. අපි දන්නේ නැහැ මේක කාගේ පැත්තෙන් ආපු යෝජනාවක්ද කියලා. මොකද පහුගිය මැතිවරණය ගත්තාම විශේෂයෙන් අද වර්තමාන ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන් මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියන මැතිවරණ ප්‍රකාශනයේ මංගාව තිබෙනවා. ඒකේ සඳහන් වෙලා තියෙන පෞතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවල මෙම යෝජනා ව්‍යවස්ථා සංශෝධනයකදී අත නොතබන බව මම සාධිත කරමු. ඒ තමයි පහුගිය ජනාධිපතිවරණයේදී සාධිත වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ එහෙම එකක් පැහැදිලි කරලත් නැහැ. ඊළඟට මේ කාරණේ සැලකිලට ගත්තාම අපි මේ ක්‍රියාත්මක කරන වැඩසටහන් වලදී ක්‍රියාත්මක කරන විවිධ කාරණා වලදී විශේෂයෙන් අපේ දේශපාලන වශයෙන් පක්ෂ ගණනාවක සාකච්ඡා වලදී වෙන්නේ කියන්නේ අපිට අසාධාරණයක් වෙලා තියෙනවා. උතුරේ අසාධාරණයක් වෙලා තියෙනවා කියලා නැගෙනහිර අසාධාරණයක් වෙලා තියෙනවා. දැන් අපි හැමදාම උතුර හා නැගෙනහිර ප්‍රදේශයේ සාධාරණ ඉෂ්ට කරන්න මේ රටේ හැම දේශපාලන පක්ෂයක්ම කැප වෙලා තිබෙනවා. විශේෂයෙන් පහුගිය ආණ්ඩුව උතුරේ ත්‍රස්තවාදය පරාජය කළා, උතුර සම්වර්ධනය කළා, නැති වෙලා ගිය පාරවල් පාලම් ඒ වගේම රේල් පාරවල් ජල සම්පාදනය විදුලිය පාසල් විශ්වවිද්‍යාල දීවරයන් විදිහ දීවර කර්මාන්තය දෙන්න බැරි අයට අද දීවර කර්මාන්තය දෙන්න නිදහසේ ඔබමම යන්න ඒ පහසුකම ඇති වෙලා තිබුණා. ඇති නොවුනේ ඇයි? ඇති නොවුනේ ත්‍රස්තවාදය නිසා. ඒක අපි විසින් නිර්මාණය කරපු එකක් නෙමෙයි. ඒක බටහිර විවිධ රටවල් වලට විවිධ රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය විදිහට ලෝකයේ වෙනත් රටවල් වල තියෙන වෙන මූලපාද පදනම් කරගෙන ක්‍රියාත්මක වෙච්ච වැඩසටහනක ප්‍රතිඵලයක්. අද ඒක වෙනස් වෙලා හැම දේශපාලන පක්ෂයකම සහයෝගයෙන් අද දැනුත් උතුර සහ නැගෙනහිර සම්බන්ධනේ ක්‍රියාත්මක කරගෙන යනවා. මට මතකයි මම මහා මාර්ග අමාත්‍යවරයා විදිහට රාජ්‍ය අමාත්‍යවරයා විදිහට
උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වල ගිහිල්ලා පාරවල් හදන්න ගියාම බිම්බෝම්බ තිබුණේ ගරු සභාපතිතුමනි. ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් බිම්බෝම්බ ඉවත් කළා. ඒ නිසා සතුන්ගේ හමුදා සෙබළුන්ගේ සාමාන්‍ය වැසියන්ගේ අතපය නැති වෙච්ච ප්‍රමාණය අතිමහත්. මේවා අද කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ උගක් වේලාවදී කතා කරන ජනවාර්ග ප්‍රශ්නයේ පිළිබඳ කාරණය අපි හන්නේ මොකද්ද මතුවලා තියෙන අද රටේ අභ්‍යන්තරය ගත්තාම අපේ ගම්වල මුස්ලිම් ජනතාව තමිල ජනතාව ඉතාමත් සුහදව ඉන්නවා. දැන් මම නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තාම හැම කතරගම දේවාලයේ උත්සවයේදී අපි යන්නේ. වේල් පෙරහැරට සම්බන්ධ වෙන්නේ අපි. වේල් පෙරහැර ඇදගෙන යන්න ඉස්ලාම් පොල් ගෙඩිය ගහන්නේ අපි. මුස්ලිම් පල්ලියේ උත්සවයේ තිබ්බහම රටේ ඉඳිටි කරන් යන්නේ අපි. අපි ඒ වගේ වාර්ගික අර්බුදයක් ඇති නොවන විදිහට බොහොම විවුර්තව ජන කොටස් එක්ක දකුණෙත් එහෙමයි අනිත් ප්‍රදේශවලත් එහෙමයි කොළඹත් එහෙමයි කොළඹ ප්‍රදේශය අත ගන්න වැල්ලවත්ත බම්බලපිටිය අනිත් ප්‍රදේශවල ගත්තහම කොච්චර සමගියෙන් මේ කාර්ය ක්‍රියාත්මක කරනවද? මේ ජාතිවාදී උම්මන්තකයන් විවිධ අවස්ථාවලදී බටහිර න්‍යාය පත්‍රවලට අනුකූලව ක්‍රියාත්මක කරපු කුමන්ත්‍රණ නිසා යම් යම් සිදුවීම් වුණා. ඒ සිදුවීම් පිළිබඳව ක්‍රියාත්මක කරපු ස්වභාවයන් පිළිබඳව අපි දන්නවා. අද ගරු සභාපතිතුමනි පාර්ලිමේන්තුව දිහා බලන්න. අද පාර්ලිමේන්තුවේ අපි ගත්තොත් එහෙම අද විපක්ෂ නායකතුමා රු විපක්ෂ කණ්ඩායම TNA එකේ ඉන්නේ මන්ත්‍රීවරු 16යි. අද වරප්‍රසාදේ ලැබිලා තියෙනවා විපක්ෂ නායක වෙන්න. කොච්චර විරුද්ධභාවයක්ද? අනිත් විපක්ෂයේ විදිහට අනිත් මන්ත්‍රීවරු ගත්තාම 55ක් ඉන්නවා. ඒ 55 නෙමෙයි අද විපක්ෂයේ විදිහට බාරගන්න තියෙන්නේ දෙමළ උතුරේ සහ අනිත් ප්‍රදේශවල නියෝජනය කරන TNA දේශපාලන පක්ෂය. කොච්චර පරිවර්තනයක්ද? ඒ ලබා ගන්නා වරප්‍රසාද, ඒ ලබා ගන්නා විවිධ දේවල්, එයින් ජාත්‍යන්තරයේ අමතමින් ලබා ගන්නා වෙනත් වරප්‍රසාද. ඉතින් මොකද වෙලා තියෙන අසාධාරණය? දැන් අසාධාරණ වෙලා තියෙන අපිට රට පුරා අපි දැන් තව ටිකක් කල් යනකොට කතා කරන්න වෙන්නේ අපිට මේ පිළිබඳ අසාධාරණයන් පිළිබඳ කාරණය. දැන් අපිට නියෝගයක් දුන්න මං ඉඩම් රාජ්‍ය ඇමතිවරයා විදිහට උතුරේ හමුදාවට අයිති ඉඩම් වහාම බාර දෙන්න කියලා. අති විශාල ප්‍රමාණයක් මේනකොට බාර දුන්නා. ත්‍රිවිධ හමුදාව සහ වෙනත් හමුදා ඒකක සමහර වෙලාවට අනුමත කරපු නැති ඉඩම් ප්‍රමාණයක් පවා අපි වෙනම විශේෂ වූ පාලන කමිටුවකට දාලා නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ, පාබල හමුදාවේ විවිධ ආරක්ෂක ඒකකයන් හිටපු තැන් අපි බාර දීලා තියෙනවා. ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාව සතු අති විශාල ඉඩම් ප්‍රමාණයක් අද අපි බාර දීලා තියෙනවා. අද මේ කාරණා නිසාම වෙනත් රටවලට ගිහිල්ලා හිටපු අය අද ඇවිල්ලා ඒවල අඹ වගා කිරීම, පොල් වගා කිරීම, කෘෂිකාර්මික කර්මාන්තවල යෙදෙන ඒ කාර්යය අද ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා උතුරේ මේ ක්‍රියාත්මක වෙන වැඩසටහනේ ගත්තාම විශේෂයෙන් අපි කියන්න කැමති 70 ආණ්ඩුවේ 72 74 වගේ කාලවලදී ආරම්භ කරපු කෘෂිකර්ම නවෝදයේදී එවකට අග්‍රමාත්‍ය සිරිමාව බණ්ඩාරනායක මැතිනිය යාපනයට ගියාම තොරම් 23ක් ගහලා පිළිගත්. තොරම් 23ක් ගහලා ඒ තොරම් ප්ලාස්ටික් වලින්වත් ඒ තොරම් ඉත්‍යදී වලින්වත් නෙමෙයි ගැහුවේ එහෙ නිෂ්පාදනය කරන එළවලු වලින්, ලූණු වලින්, වට්ටක්කා වලින්, ඒ වලින් තමයි තොරම් ගහලා එතුමිය පිළිගත්තේ. එවකට දොරේ අපේ යාපනයේ නගරාධිපති තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු නගරාධිපතිවරයා. ඒ යුගය කල්පනා කළාම ඉතාමත් සතුටින් සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, ඒ වගේම අනිකුත් කොටස් ඉතාමත් භක්තියෙන් හිටියා. අද ඔබතුමා සංස්කෘතික අමාත්‍යවරයා විදිහට කාලයක් වැඩ කරපු
ඇමතිවරේ. ඔබතුමාට මතක ඇති නගින කලාපය ගත්තාම මනකලපුව ත්‍රිකුණාමලයේ ගත්තාම අද ඒ පලාතින් හුඟක් දීවරයන්ගේ හැඳුරුම්පත අරන් බලන්න. ඒ අය ආදිවාසීන්. මුහුදු ආදිවාසීන්. කලපු ආදිවාසීන්. ඒ ආදිවාසීන්ගේ අද හැම කෙනෙක්ම පාවිච්චි කරන භාෂාව දමිළ භාෂාව. හැඳුරුම්පත දමිළ භාෂාවෙන් තියෙන්නේ ආදිවාසියා වුණාට. නමුත් අද අපි මම සංස්කෘතික ඇමතිවරයා විදිහට ලෝක ආදිවාසී දිනේ තිබ්බ නැගෙන කලාපයේ ගිහිල්ලා ඒ අය මේ ඉතිහාසය පුරාම කිව්වා. මොකද ඉතා පුරාණ යුගයේ මේ කලාපයේ හිටපු අපේ රටේ හිටපු මුතුන් මිත්තන් විදිහට එයාගේ අද යථාර්ථය කවුරුත් කතා කරනවද? අපේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසයේ මෙන්න මෙහෙම මට්ටමට පත් වෙලා තියෙනවා, හැදුනුම්පත් වෙනස් වෙලා තියෙනවා. කවුරුත් කතා කරනවද? කවුරුත් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයන් අනුව තියෙන කෝණ. ඒ නිසා මේ කාරණේ ගත්තහම අපි කියන්නට ඕනේ, විශේෂයෙන් අපි ඉතිහාසයේ පුරා සපොනම් රාමනාදන් වැනි නායකයෝ, තිබි ජයා පැත්තුමා වගේ නායකයෝ ඒ යුගයේ මේ ජනවාර්ග ප්‍රශ්නය පිළිබඳ ලොකුවට කතා කරන්නේ නැතුව ජාතින් අතර සමගිය පිහිටවලා ජාතින් අතර ඒකාබද්ධතාවයේ ගොඩනඟලා එදා සිරිමා බණ්ඩාරනායක මැතිනිය බදුද්දී මොහමඩ් මැතිතුමාට අධ්‍යාපනයේ විෂය බාර දීලා මේ රටේ ඒ ආරම්භ කරපු ක්‍රමවේදය ගැන කවුරුත් විචනය කළේ නැහැ. කවුරුත් එකට සදාචාර සම්පන්න ක්‍රමයක්, ජාතින් අතර මිත්‍රත්වයේ ගොඩනැගීමේ ක්‍රමයක් කියලා බොහොම අභිමාණයෙන් කතා කළා. අද එහෙම වුණොත් එහෙම වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ නිසා මේ කාරණේදී අපි පළල්ව හිතන්නට අවශ්‍යයි. මේ කාරණේ පිළිබඳ දැන් අපි මේකේ මේ කෙටුම්පත් කරපු ව්‍යවස්ථාව විවිධ වචන අරන් අපි කතා කරනවා. ඒකීය භාවය පිළිබඳ වචන, ඒ වගේම යුනිටරි කියන වචන, වෙනත් වචන ගැන කතා කරනවා. දැන් මල්ලතු මහා විහාරයේ කාරක සංඝ සභාවත්, අස්කිරි මහා විහාරයේ කාරක සංඝ සභාවත්, රාමඤ්ඤ නිකාය, අමරපුර නිකාය, කෝට්ටේ පාර්ශ්වය මේ ගැන විවිධ සැකයන් මතු කරලා මේ අනුකමිටු වාර්තාව පිළිබඳ විවිධ සැකයන් මතු කරලා විවිධ රැස්වීම් තියලා මේ පිළිබඳව විවිධ සංවාද රාශියක් මේ වෙනකොට යනවා. කවුද මේ වදාලා තියෙන්නේ? මේ ආගමික කටයුතු කරගෙන හිටපු මහානායක හාමුදුරුවෝ, අනුනායක හාමුදුරුවෝ, කාරක සංඝ සභාවේ විංශත් වර්ගික කාරක සංඝ සභාවේ ඒ 20 දෙනාම මේ කාරණේ පිළිබඳව මේ අනුකමිටු වාර්තා පිළිබඳ සැකයක් අද මතු වෙලා තියෙනවා. ඒ නිසා අපි සැකය තුරන් කරලා මේ පාර්ලිමේන්තුවේ අපි 225 දෙනා පාර්ලිමේන්තුවට එවලා තියෙන ජනතාව විශාල විශ්වාසයක් තියාගෙන හරි දෙයක් මෙතනින් ක්‍රියාත්මක කරයි කියලා. ජාතිය කොන්ද කෙලින් කරන වැඩපිළිවෙලක් මෙතනින් ක්‍රියාත්මක කරයි කියලා. ඒ නිසා ඒ කාර්ය ක්‍රියාත්මක කිරීම තමයි අපේ වැඩපිළිවෙල වන්නේ. දැන් මැතිවරණ ක්‍රමයේ සංශෝධනය ගත්තාම දැන් විශේෂයෙන් අනුපාතයේ මිශ්‍ර අනුපාත ක්‍රමයත්, ඒ වගේම මිශ්‍ර මැතිවරණ ක්‍රමයේ ගත්තාම 60%, 40%. මේක ක්‍රියාත්මක කළාම තේරෙයි මේ ක්‍රියාත්මක කිරීමත් එක්ක බලතුලනය තුළ ක්‍රියාත්මක කිරීමේදී අපිට මතුවෙන ප්‍රායෝගික දේවල් එක එක කොටාසවල. දැනටම දැන් නුවරඑළියේ එක සභාවක් සභා 6ක් බවට පත් කරන්න යෝජනා ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට මනකලපුවේ ප්‍රදේශයේ යෝජනා ඇවිල්ලා තියෙනවා. දැන් මේක ආරම්භයක් විතරයි. දැන් සමහරුන්ට තව සංකල්ප වෙන්න පුළුවන්, අපිටත් ඒ වගේ එක එක නිදියම් හදාගන්න පුළුවන්, අපිටත් ඒකක හදාගන්න පුළුවන්. ඒ නිසා මේ කාරණය පිළිබඳව අපි කියන්නේ එකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන මතය මේ සියලු දේවල් ක්‍රියාත්මක කරන්න, රටේ විවිධ කාර්යභාරයන් පිළිබඳව තීන්දු ගන්න මේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි කියන. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලියේදී අපි කියලා තියෙන්නේ මේ රටේ මේ සියලු කාරණා පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී
ජනාධිපතිවරයා පිළිබඳ තියෙන බලතල පිළිබඳව කාරණය සැහැල්ලු කරන්න එපා. ඒ සැහැල්ලු නොකොට ඒ ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා අපි කටයුතු කළ යුතුයි කියන කාරණය. ඒ නිසා මේ කටයුතු කරන කාරණෙත් එක්ක අපිට මතකයි විශේෂයෙන් පසුගිය කාලයේදී විවිධ සංශෝධනයන් ක්‍රියාත්මක වුණාම අපි ජයජ ජවර්ධන මැතිතුමා විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ පළාත් සභා ක්‍රමය ගෙනාව පළවෙනි වතාවට පළාත් සභා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරං කළේ නැහැ. අපිට කිව්වා තරං කරන්න එපායි කියලා. අපි ඒ මතය දරන ගම් වලට ගිහිල්ලා අපි නාම යෝජනා සකස් කරලා හිටියේ. අපි අපේක්ෂකයෝ යෝජනා කරලා හිටියේ. ඊට පස්සේ ඒකට කැමති වෙච්ච මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒ අයට යම් මට්ටමින් ගමේ සහය ලබා දෙන්න කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලොප් වුණා. ඊළඟ මැතිවරණයේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභාව තරං කළේ. ඔබතුමත් පළාත් සභාවේ මහමැතිවරයා බවට පත් වුණේ ඒ අනුවයි. ඊට කලින් තරං කරන්න බැරි වුණා. පක්ෂයේ මධ්‍යම කාර සභාව රැස්වීම දවසේ මම ඩාලිපාරේ පක්ෂ කාර්යාලයේ හිටියේ. මට මතකයි ඒ කට්ටිය එළියට ඇවිල්ලා මෛත්‍රීපාල සේනනායක මැතිතුමා හිටියා, අනුර බණ්ඩාරනායක මැතිතුමා හිටියා. ඒ සේරම කට්ටිය එළියට ඇවිල්ලා කිව්වා අපි තීන්දුව ගත්තා තරඟ නොකර ඉන්න කියලා. ඒ නිසා යම් යම් කාලෙදී අපි ගත්ත තීන්දුව කොච්චර ප්‍රායෝගිකද නැද්ද කියන එක අද අපිට කල්පනා වෙනවා. ඒ නිසා අපි අද කල්පනා කරන්න ඕන තව ටිකක් ඈත ඉතිහාසෙත් එක්ක මේවා අපි ක්‍රියාත්මක කළාම පනත් හදලා සම්මත කරගත්තාම මොන වාසියට හරි මොන න්‍යායපත්‍රයට හරි මේක අවසන් වෙන්නේ කොතනින්ද? ඒ අවසන් වෙනකොට සමහර විට අපේ පරම්පරා ගණනාවක් මේ පිළිබඳව ලොකු ප්‍රශ්න මාලාවට සම්බන්ධ වෙයි. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණයේදී මම හිතනවා මීට වඩා ගැඹුරෙන් දේශපාලන පක්ෂ දරන මතය දැන් මේකෙදී හොඳ සංවාදයක් මේක. මොකද මේක තමන්ගේ පෞද්ගලික අදහස්, තමන්ගේ අත්දැකීම් පිළිබඳ අදහස්, තමන්ගේ දේශපාලන ඉතිහාසය පිළිබඳ අදහස් ක්‍රියාත්මක වෙමින් කටයුතු කරන්නට පුළුවන් පරිසරයක් මේ සංවාදයේ ඇති වෙලා තිබෙනවා. එනිසාම මේ සංවාදයේ කිව්වා තමන්ට ඇමතුමා ඔබතුමාට තව විනාඩි දෙකයි තියෙන්නේ. විවුර්ත කතා කරන්න පුළුවන් කියලා. එනිසා අපිට මේකෙදී විවුර්ත කතා කිරීම තුළ මේ ඉදිරියේ නිර්මාණය වෙන හරි උපකල්පනය කරන දැන් හිතන්නේ නැති යෝජනාවල් සමහර විට සමහර දේශපාලන පක්ෂ තවම යෝජනා දීලා නැහැ. මතයන් දීලා නැහැ. දැන් අපිට දැන් හිතන්න පුළුවන් කමක් නැහැ කොයි වගේ ඒවා එයිද. ඒ නිසා අපි මේ ගැන මීට වඩා කල්පනා කළ යුතුයි. මොකද මේ වගේ වැඩසටහන් වලදී අපිට මතකයි පහුගිය ඉතිහාසයේ වෙච්ච සිද්ධි වාචකයන් එක්ක අපි ඒවා ආපහු වමාරන්න බැරුව ගිල ගන්න බැරුව මෝල්ගස් කිල්ල වගේ හිටපු අවස්ථාවල් තිබ්බා. ඒ එහෙම වුණේ අපි ඒක එච්චර ලෝකයේ අත්දැකීම් ලෝකයේ ව්‍යවස්ථා පිළිබඳ කටයුතු කරපු විවිධ රටවල් අර්බුදයන් වලදී මතුවෙච්ච රටවල් විනාශ වෙච්ච හැටි, දේශ සීමාවල් වලදී වෙච්ච හැටි, ඒ වගේම සරණාගතයන් බවට පත් වෙලා ඉතාමත් ශක්තිමත් රටවල් සරණාගතයන් බවට පත් වෙලා විවිධ රටවලට සරණාගතයන් විදිහට බෝට්ටුවේ යන්න, සරණාගතයන් විදිහට දේශ සීමාවට ගාවට ගිහිල්ලා එන්න වෙච්ච සිද්ධි වාචකයන් ඒ කාලේ ඒ රටවල් හිතන්න නැතුව ඇති. අද ඒක සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේදී අපි මීට වඩා රටක් විදිහට මේ ප්‍රශ්නේදී අපි එකට සුහදව ඉන්නවා නම් ජාතින් අතර සමගිය ඒකාබද්ධ වෙලා, ඒ වගේම සිංහල බෞද්ධ, ඒ වගේම කතෝලික ඉස්ලාමීය මේ හැම දෙනාම තමන්ගේ ආගම ඇදහිීමේ නිදහසත් ජාතින් අතර මිත්‍රත්වයත් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපිට ඔබතුමා දැන් කාලය අවසානයි. ගරු සභාපතිතුමා අපිට පුළුවන් වෙයි. ඒ නිසා කාරණා රාශියක් මේ ගැන කතා කරන්න තිබුණත් කාලය එක්ක මේ විශේෂයෙන් අපි යෝජනා කරලා තිබෙන
අපිට යොමු කරලා තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාව පිළිබඳ අන්තර්ගතයේ තිබෙන යම් යම් කාරණා පිළිබඳව යළිත් අපි ගැඹුරෙන් අධ්‍යයනය කළා. මේ රටේ සමාජ තලයන් තිබෙනවා. ඒ සමාජ තලයන් එක්ක ඒ වගේම ජන කොටස් එක්ක ඒ වගේම මහා සංඝ රත්නයත් එක්ක අන්‍ය ආගමික පූජක ප්‍රසාදින් වහන්සත් එක්ක සාකච්ඡා කළා. ඉතාමත් ගැළපෙන වැඩපිළිවෙලකට විශේෂ වෙන්න අපි කටයුතු කරමු කියන එක ප්‍රකාශ කරනවා. බොහොම සුදුසුයි. හොනරබල් මුජිබර් රහමන්.